අපිට නැති better life එකකට දවස පුරා better 4G touch 4G දෙවන්තයි සමීපයි වරයි හා නාවික කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද අද උදැසන රාජකාරී ආරම්භ කළා ඒ කොළඹ පිහිටි සිය අමාත්‍යංශයේදී අප තුලින් ගමන් කරන්නා වූ සිළුම නැවුම් වලට අපේ සැපයුම් ලබා දීමත් වරාය අධිකාරිය තව ශක්තිමත් කරමින් අනිකුත් සිළු කලාපයේ බලවත්ම ස්ථානයක් බවට පත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. කෘෂි කර්ම කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දුරේහි වැඩ ආරම්භ කළේ බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී. අපි රජයෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා කෘෂි කර්ම ශේෂ්ත්‍රයට ආයෝජනය කරන ආයෝජකයන්ට විශේෂ බදු සහන ලබා දෙන්න කියන ඉල්ලීමක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාද කොළඹ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී බාර ගත්තා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද රාජකාරී ආරම්භ කළේ බත්තරමුල්ලේ සිය අමාත්‍යංශයේදී. එම අවස්ථාවට අමාත්‍යංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාද එක්ව සිටියා. අමාත්‍යතුමා රජයේ වියදමකින් තොරව එතුමා විසින් මෙම අවස්ථාව සංවිධානය කළා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕන මටත් සත පහක්වත් වියදමක් නැතුව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. මොකද මේ ඊයේ හදිසියේ පත්වීම් අරගෙන මේ අවස්ථාවේ පැමිණීම පිළිබඳව. අපේ ලේකම්තුමා පසුගිය කොවිඩ් වසංග තත්ත්වයේ හමුවේ එතුමාත් නිර්භීතව තීන්දුව ගත්තු අලුත් විදියට හිතන ලේකම්වරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වු සිබී රත්නායක මහතා අද උදැසන බත්තරමුල්ලේ සිය අමාත්‍යංශයේදී වැඩ ආරම්භ කළා. තේරිපත්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපාවේවර්ධන මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. අපේ අභිනව කතානායකතුමා තවම ධූරේ ලැබුණේ නැහැ. ඉතින් ලැබුණාට පස්සේ අපි කල්පනා කරලා බලමු අපිට කරන්න පුළුවන් උපරිම මට්ටමේ කී කටයුතු කරන්න. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක වණ්ඩාර තෙන්නකෝඩ් මහතා අද එම අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතාද අද උදැසන සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. කටයුතු ආරම්භ කළා. මම 13 වෙනි සංශෝධනයට ඊටාම තදින් විරුද්ධ වෙච්ච කෙනෙක්. ඉතින් 13 වෙනි සංශෝධනයට විරුද්ධ වෙච්ච මට පළාත් සභා වාර්ධුන්න එක මං හිතන්නේ දෛවයේ සඳමක් හැටියට තමයි මම සලකන්නේ. නමුත් ඒ වුණාට ඒ සම්බන්ධයෙන් තියෙන අහිතකර සංශෝධන අපි අහෝසි කරන තාක් කල් කිසිම ලෙසකින්වත් පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල අපි අනිවාර්යයෙන්ම නොදෙන බව මේ අවස්ථාවේදී ඉතාම පැහැදිලිව මම කියා සිටිනවා. එමෙන්ම මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවඩ් කබ්‍රාල් මහතාද අද සිය දුරෙහි වැඩ ආරම්භ කළා. ඒ මුදල් අමාත්‍යංශයේදී නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරේෂණ හා නවනි පැවුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරමේපොළ මහත්මියද අද සිය අමාත්‍යංශයේදී රාජකාරී ඇරඹුවා. වතුනිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩබන් මහතාද අද සිය දුරෙහි වැඩ ආරම්භ කළා. මේ අතර ඖෂධ නිෂ්පාදනයේ සැපේ මහා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද අද සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිය දුරෙහි වැඩ ඇරඹුවා. පහුගිය වසර 4ක 5ක කාලේ ඖෂධ මාපියාවක් ක්‍රියාත්මක වුණා. ජනතාවයකින් පීඩා වින්දා මෙය වහාම නිවැරදි කරන්න අප කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා අද සිය දුරේ වැඩ ආරම්භ කළේ බත්තරමුල්ල මගනැගුම මහමෙදුරේදී. සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතාද අද සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. උක් බඩ ඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනයේ ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතාද අද රාජකාරී ආරම්භ කළා. මේ අමාත්‍යංශයට අලුතෙන් එකතු වෙච්ච භෝග වර්ග කීපයකුත් තියෙනවා. මේ පාර තමයි 48න් පස්සේ හරියාකාරව මේ රටේ අමාත්‍යංශ බෙදා වෙන් කළා කණ්ඩු වෙන්නේ නැතුව කටයුතු කරන්න අවස්ථාව ලැබල දුන්නා. මේ අතර මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ කොට පාර්ලිමේන්තුවට තේරිපත්තු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමති දුරයක් හිමි නොවීම පිළිබඳ බොහෝ දෙනෙකු අවධානයට ලක් කළ පසුබිමක හිටපු ජනාධිපතිවරයා සිය Facebook පිටුවේ සටහනක් තබා තිබුණා. එහි සඳහන්ව තිබුණේ වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්නට නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි ලෙසයි. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට Lever Aish Kaha Face Cream